හයි ගයිස් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ හෙල්දි සුප් එකක් හදන විදිය ගැන. ගොඩාක් ගුණාත්මක අතින් ඉහළ ගොඩාක් සෞඛ්‍ය සම්පන්න සුප් එකක් කිව්වොතින් මම වඩාත් නිවැරදි. මං ඒකට පාවිච්චි කරනවා, අපි මුලින්ම එළවලු ටික හඳුනා ගන්නවා නම් කපපු ගෝවා තියෙනවා, බෝන්චි තියෙනවා, ලීක්ස් තියෙනවා. මෙතන තියෙනවා ගෝවා මල් නැත්තම් කෝලිෆ්ලා, කොටුවට කපාගත් කැරට්, අල්ල, නෝකෝල්. මං ටෙම්පරාදු කරන්න මෙතන කපාගෙන තියෙනවා ලොකුවට කපාගත් ලූණු, සුදු ලූණු, බෙල් පෙපර්. ඊට අමතරව ඕට්ස්, පරිප්පු, ලුණු, ගම්මිරිස්. මුලින්ම මම පෑන් එක ෆ්‍රක් කරගන්න ඕනේ. පෑන් එක රත් වෙනත් එක්කම ඔලිව් ඔයිල් තේ හැඳි තුනක් වගේ අපි ඒකට දාගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති පෑන් එක හොඳට රත් වෙලා. මම ඒකට එකතු කරගන්නවා මේ ලුණු ටිකයි බෙල් පෙපර් ටිකයි ඔක්කොම. ඒක පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒක ටෙම්පරාදු වත් වෙනත් එක්කම මට දාන්න පුළුවන් අල්ල, නෝකෝල්, තව කැරටුයි ගෝවා මල් ටිකත් එහෙම දාලා ඒකත් පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. වෙන්වලට පේනවා ඇති මේ දෝල්ටි ලාවට බ්‍රවුන් වෙලා. ඊට පස්සේ මම කපාගත්ත ගෝවා ටිකයි, ලීක්ස් ටිකයි, බෝන්චි ටිකයි ඒ ටිකත් එහෙමම එකට එකතු කරගන්නවා. ඔයාලා ඒකත් හොඳට හැදිලා ගන්න. ඒලෝල් ටිකත් හොඳට තෙම්පරා දෙලා වගේ දැක්කම පිතුරු කරගන්නවා වතුර කෝප්ප 4ක් වගේ. වතුර එකතු කරපු ගමන් එකතුකර ගත්ත ගාම අපිට එකතු කරගන්න පුළුවන් පරිප්පු ටිකයි. ඒත් එක්කම ඕට්ස් ටිකයි. දාල ටිකක් හොඳට ඇඳි ගාලා ලුණු තේ හැන්දකුත් හදීගල එතන නම් තේ හැන්දි තව භාගයකුත් අපි එකතු කරන්. ගොඩක් සැරට කැමති නම් ගම්මිරිස් තේ හැන්දක් වගේ නැත්තම් තේ හැඳි භාගයක් වගේ අපි එකතු කරලා ඒ ටිකත් හොඳට කලවම් කරා මේක හොඳට උතුරනකම් ඉන්න ඕනේ.
දැන් සුප් එක විනාඩි 30ක් වගේ හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ තිබ්බම මේ වගේ විදියට සුප් එක අපිට හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම හොඳට තැම්බිලා සුප් එක එතකම ගෑස් එක ඔෆ් කරගෙන අපිට පුළුවන් මේ වගේ සුප් බෝල් එකකට එක තමයි මං අද හදාගත්ත හෙල්දි සුප්. ඔයාලටත් පුළුවන් ගෙදරදී මේක හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. ඔයාලත් තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකේ ඕල් කියන එක ප්‍රෙස් කරන්න.